සාමාන්‍යයෙන් අපි උත්සව අවස්ථාවක් සාදයක් විශේෂ අවස්ථාවක් වුණාට පස්සේ ලස්සනට ඒ සඳහා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවානේ. සමහරලාවට ලස්සන කොණ්ඩ මොස්තරයක්, ලස්සන ඇඳුමක්, ඇඳුමට ගැලපෙන සපත්තු දෙකක්, සිරප්පු දෙකක් එහෙම දාගන්න උත්සාහ කරනවා. හැබැයි දැන් ඒකට අපි හිතමු සාරිය පාටට සිරප්පු දෙයක් හොයන්න යනවා කියලා. සමහරලාවට ඒක අපිට හොයාගන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. දැන් නදීෂා ජයසේකර මාත්මේ සූදානම් වෙලා ඉන්නවා තියෙන සාරියට තියෙන සපත්තු දෙකක් සිරප්පු දෙකක් ගැලපෙන්න හදාගන්නේ කොහොමද කියලා අපිට කියන්න. අයබෝන්. කොහොමද අපි වැඩේ කරන්නේ? දැන් අපිට අර වෙනද වගේ මුලින් ඉඳලම සපත්තු දෙකක් හදන්න අවශ්‍ය නැහැ. තියෙනවා සපත්තු දෙකක්. ඔව් සපත්තු දෙකක් තියෙනවා. දැන් මම ඒක පහසුවෙන් තේරුම් ගන්න මේ උදාහරණය පෙන්නන්නම්. මේ සපත්තු දෙක ඔව් මෙන්න මේ net redden සාරි redden තමයි වර්ක් කරලා තියෙන්නේ. හරි. මේ අපි නිකන් අපි හදන්න කලින් පෙන්නමු මේ තියෙන සපත්තුමයි නේ. මේක තමයි දැන් තියෙන්නේ කියලා. එහෙම නේද? ඔව් මේ සපත්තුව මේ වර්ක් කරලා තියෙන්නේ සම්පූර්ණ මේ සාරි මෙටීරියල් එක මම සම්පූර්ණ මේ සාරි එක ගෙනාවේ නැහැ. හරි. මේ අපි වෙන වෙනම ගත්තොත් මේ කපලා අරගෙන තියෙන්නේ. මේක එක කොටස් කපලා අරගෙන තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හරි. හා ඒ විදිහට මෙන්න මේ සාරියට ගැලපෙන්න මේ ස්ලිපර්ස් දෙක හදන්නේ කොහොමද කියන එක මේක දුඹුරු පාට සාරියක්නේ නේද? සාරියක්. හරි. සහ ගැලපෙන්න මේ පාවහන් දෙක අපිට අවස්ථා තුනකදී පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. එකක් තමයි මේ අවස්ථාව. මේක සාමාන්‍ය මට්ටමේ අපිට සාමාන්‍ය ගමනක් යන්න, ඔෆිස් යන්න පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඊට පස්සේ අපි මේ තියෙන්නේ මේ සාරියෙම කොටසක්. කොටසක්. ඔව්. මම මේක රෝස මලක් විදිහට හදන. එතකොට ඒක තමයි ඩිසයින් එක. ඩිසයින් එක. මොකද මේ විදිහට පබ්බලු මෙතන මම පබ්බලු පොඩ්ඩක් අල්ලලා තියෙනවා. ඔන්න බලන්න දැන් මේක තමයි තියෙන සාරිය එක. සාරිය දුමුරු පාට සාරිය. එතකොට මේකට හරියන්න තියෙන සපත්තු දෙකක් ආයෙමත් හදලා සකස් කරලා අරගන්න. එතකොට මේ පාටටම සපත්තු හොයන්න ආයි වෙළඳපළේ ගිහිල්ලා මහන්සි වෙන්න ඕනේ. බලමු දුඹුරු සාරියට හරියන්න කොහොමද හැඩගැන්විලා එන සිරප්පු දෙක කියලා. ඔව් මොනවද කරන්න ඊට පස්සේ? මේක මම දැන් මේ සාරියෙම කොටසක් අරගෙන පටියක් විදිහට මහලා තියෙනවා. ඔව් මේ පටියෙන් මම පොඩ්ඩක් මේ විදිහට අපිට මැච් වෙන්න පබ්බලු වලින් වර්ක් කරගන්න පුළුවන්. හරි. ඊට අමතරව මේ සීක්වෙන්ස් එකම අරගෙන වර්ක් කරගන්නත් පුළුවන්. හරි. ඒක අපි කැමති. වෙන සාරියකේ තියෙන සීක්වෙන්ස් එකම. ඔව් සී දැන් මේ සීක්වෙන්ස් තියෙනවනේ අපිට ගන්න පුළුවන්. මේකට ගැලපෙන්න ඒකම අරගෙන වර්ක් කරගන්නත් පුළුවන්. දැන් රෝසමල් අපි මේක දැන් අපි රෝසමල් හදන ක්‍රම ගොඩක් තියෙනවනේ. ඔව්. අපිට පහසු විදිහට අවස්ථාවට ගැලපෙන විදිහට රෝස මලක් ඕ තමන් කැමති දෙයක් හදා මොනවද වර්ක් කරන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. ඔව්. ඒ උනාට දැන් අපි හදන්නේ රෝස මලක්. රෝස මල. එක දිගට සාරියෙන් අර කපාගත්තු කොටස. කොටස මම මැෂින් එකෙන් මහලා ගෙනාව. මොකද නැත්තම් මේ සිල්ක් නූල් යන නිසා. ඔව්. අතින් කරනකොට මම මැෂින් එකෙන් මහලා ගෙනාවා. හරි. මේක පළල අඩු වැඩි කරගන්නත් අපේ කැමැත්ත අනුව පුළුවන්. ඒ කියන්නේ මේ මලේ පිටේ මලේ ඔව්. මලේ පළල. ඔව්. දැන් මේ විදිහට නූල් දුවවලා රෝස මලක් විදිහට සකස් කරගන්න. සකස් කරගන්න පුළුවන්. අර මේ විදිහට අල්ලපු පබලුව පේන්න. උඩටවිල්ලා මලක් විදිහට පේන්න. මේ විදිහට වටේ මැල්ලුවා මේ විදිහට පේනවා. දැන් මේ මල අපිට මේ විදිහට අල්ලන්න පුළුවන්. මෙතන මේ අපි සාමාන්‍ය මේ ගම් එක පාවිච්චි කරනවා. මෙතන මේ ගම් ටිකක් ගාලා මේ මොකක්ද ඒක වෙන්න ඕන? තදින් ඇලවෙන ගම් එකක් වෙන්නද ඕනේ මේ සෝල් එකට? තදින් කියන්නේ දැන් ගොඩාක්ම තදින් ඇලවෙන ගම් ගන්නත් බෑ. පිච්චෙන ඉඩ තියෙනවා රෙදි වර්ග. ඒක නිසා මේ ගම් එක සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ පබලු වර්ග ඇලවන්න, සීක්වෙන්ස් රෙදි වර්ග ඇලවන්න මේ ගම් එක ප්‍රමාණවත්. නැත පාවහන් නිෂ්පාදනයේදී විවිධ ගම් වර්ග තියෙනවානේ. ඔව්. ඒව අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට තමයි එන්නේ. අපිට ඕන නම් තව
තව මේක අපිට මදි කියලා හිතෙනවා නම් මේ පටි දෙකට සීක්වෙන්ස් දාගන්න පුළුවන්. හ්ම්. එහෙනම් තව මොස්තරේ වෙනස් වෙන්න. වෙනස් කරගන්න පුළුවන්. තව ඒ හැඩයටම කැපිලා පේන්න. ආ සහ දැන් මේක සම්පූර්ණ ඉවර කරන්න බෑ අපිට තියෙන කාල වේලාවත් එක්ක. මේ විදිහට සපතු දෙකටම අල්ල ගන්න පුළුවන්. අනිත් එක තමයි මෙන්න මේ පටිය අපිට මාරු කරන්න පුළුවන්. හා හා. ඒ වෙනුවට අපිට අපි කිම් හවස පාටියකට යනවා කියලා. දැන් පාටියකට යනවා නම් සාමාන්‍යයෙන් මේක අපි සාමාන්‍ය පාවිච්චි කරන පවන් වල ඩිසයින් එකක් නේ. මේක මිර දිග ගන්න තියෙනවා. හා හා. එක එකටම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ආච්චිය පොඩ්ඩක් දාලා පෙන්නන්න. අපි කකුල තිබ්බා මෙන්න මේ විදිහ ගවුමකට එහෙම හරි ලස්සන ඩිසයින් එකක් ඩිසයින් එකක් බලන්න නේද ඒක සරලව වැඩේ කරගන්න පුළුවන්. හ්ම්. ඔව්. එතකොට දැන් එච්චරයි. ඔව් මේ මේ පටිය දාලා පාවිච්චි කරන එක එක ස්ලිප් එකක්. ඔව්. ඊට මේ පටියයි මේ මලයි දාලා පාවිච්චි කරන එක තව ස්ලිප් එකක්. තව එකක්. මේ පටිය අයින් කරලා මේ ඒ කියන්නේ ආයවත් වෙන පාටක ඇඳුමක් ඇඳුවොත් ඒකටත් ඔය විදිහට වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් ලාන මේක ගවුමකට වගේ තමයි ලස්සන. ලස්සන. හරි. දැන් මේක අපි දුමුරු පාට සපත්තු දෙකක් තිබුණු හින්දා ලේසි වුණානේ මේකට වෙනත් වර්ණයක් උඩත් ඒක අපිට තනි කර දුමුරු කරලාම හදාගන්න පුළුවන්. අමාරුයි ඒක. ඒ කියන්නේ මේ මේ වටේ කොටස පටි දුමුරු පාටින් තිබුණානේ. මේ වට දැන් සාරියේ පාටම මේ වටත් සකස් කරගන්න. ඔව් දැන් අපි කියමුකෝ මේ මොනවාද අපිට මේක දුඹුරු නැතුව වෙන පාටක් තියෙනවා කියලා. අපිට එහෙම වුණොත් ළමෙක් නිසා රෝස පාට කියමු. ඔව් අපිට එහෙම වුණොත් මේ වගේ පටියක් අරගෙන මේ විදියට අලවන්න පුළුවන්. අලවලා මේක උඩ වර්ක් කරගන්න පුළුවන්. ඔව්. يعني එක සරප්පුවක් තියාගෙන ඒක ඕන සාරියකට හරියන විදියට හදාගන්න පුළුවන්. පුළුවන් හැබැයි මේ මේකේ තියෙන ගැටලුව දැන් අපි ගම් ගාලා ලෙව්වොත් ඊට පස්සේ ආයෙ ගලවලා වෙන එකක් අලවන්න බෑ මේ රෙක්සින් එක ඩැමේජ් වෙනවා. එහෙම නැතුව ඔව් අපිට අවශ්‍ය ඩිසයින් කීපයක් මේ පටිය මාරු කරලා ඩිසයින් කීපයක් කරන්න පුළුවන්. ඔව්. සහ මෙතනදී දැන් මේ මල අකමැති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ පටියක් අලවලා සීක්වෙන්ස් දාලා වර්ක් කරලා ගන්න පුළුවන්. ඔව් දැන් එකම එකමාරු නොකරත් එකම අවස්ථාවකටවත් තනියෙ ඒ කියන්නේ එකටම ගලපලා සරප්පු දෙකක් ගන්න ගියොත් ලොකු මුදලක් යන්න පුළුවන්. හැබැයි තියෙන සපත්තු ඒ අවස්ථාවට හරියන විදිහට සකස් කරගන්න පුළුවන්. සහ ඒක දැන් මම නිර්මාණය කරනවා නම් මට විතරයිනේ. ඔව්. ඒ නිර්මාණය මම සතුව තියෙන දේක් විතරයි. ඒ වගේව තව දකින්න හම්බ වෙන්නේ නැහැ ඒක. නැහැනේ. ඔව්. දැන් මේකත් ඔබ හැදුවේ මේ සාරියටනේ. මේ ගැන අපි ටිකක් කතා කරමු. මේක මේ මේ කළු පාට මැටීරියල් එක වෙල්වට් එක. හ්ම් හ්ම්. මේක දැන් වෙල්වට් එකෙන් තමයි මම මේ සපත්තු දෙක හැදුවේ. ආහා. හදලා සම්පූර්ණම මේ පබලු වටේට අල්ලලා ඊට පස්සේ මේ මේ ඩිසයින් එක කපලා අරගෙන ඒක වටේට අල්ලුවා. මේ මේ දෙපැත්තට සහ අපර එකට අල්ලලා තියෙන්නේ. ඒක ලොකු දෙයක් ලොකු වෙනසක් තියෙනවා. නමුත් ලොකු දෙයක් කරලා නැහැ. මේ පොඩි කෑල්ලක්නේ. සාරියකින් ඉතුරු වෙන පොඩි කොටසක්. ඒකනොත් බොහොම පොඩි කොටසක් තමයි අපිට මේකට පාවිච්චි කරලා තියෙන්නේ. අවශ්‍ය දේවල් මේ වගේ වෙලාවක මොනවද කියලා අපි කතා කරවතින් එකින් එක මග නොහැර තමන් ළඟට ලං කරගන්නේ මොනවද මේ වගේ නිර්මාණයක් කරන්න. අපිට සාමාන්‍යයෙන් අපි ළඟ තියෙන්න ඕනේ ගම් එක. ගම් වර්ග අපි තුනක් පාවිච්චි වෙනවා. සාමාන්‍ය මේ ගම් වර්ග තුන පාවිච්චි වෙනවා. ඊට අමතරව අපිට අපි කරන ඒ කියන්නේ ගම් වර්ග තුන වෙනස් වෙන්නේ ඇල වෙන ප්‍රමාණය අනුව ප්‍රමාණය අනුව මම මේක කමන්නේ. ඔව් හැඳින්වීමක් කරා. ඔව් මේක අපි B600 කියන ගම් එක. මේකෙන් ගොඩක් වෙලාවට අපි පබලු අලවන්න ගන්න. හරි. ඒකට මේකෙන් මේ ගම් එකට වැඩිය මේක මල්බල් සුපර් ග්ලූ එකක්. මේකෙන් වේලෙන ප්‍රමාණය ඉක්ම. හා මේ ගම් එකට වැඩිය. ඔව්. නමුත් අපිට පාවිච්චි කරන්න හරි පහසුයි මේක අර ස්ප්‍රිට් එක වගේනේ. ඔව්. පාවිච්චි කරන්න හරි පහසුයි මේ ගම් එක. මේක නෝමල් ෆැබ්‍රික් ග්ලූ එක කියලා අපි කියන්නේ. හා හා. ඒක ෆැබ්‍රික් කලවන ගම් එකක්. ඔව්. නෝමල් අපි ඕනම තැනකින් ෆැබ්‍රික් ග්ලූ කියලා ගන්න ගම් එක. ඒතර මේකෙදී සීක්වෙන්ස් වගේ ඒවා විතරයි අලවන්න පුළුවන්. පොඩි රෙදි කෑලි පබළු වලට යන්න බෑ මේක. ගැලවෙනවා. ඉතින් අනිවාර්යෙන් පබළු අලවනවා නම් මේ වගේ මේ දෙකෙන් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට නිර්මාණයට අවශ්‍ය කරන සීක්වෙන්ස් වර්ග, පබළු වර්ග
ඒ ටික තියෙනවා. දැන් මේ සීක්වින්ස් සහ පබලු අලවද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවද? පබලු වගේ දේවල් ටිකක් බර වැඩි නිසා ගැලවෙන්න බලනවද? ඒක එහෙම නොවෙන්න තියාගන්න. ඒක නිසා තමයි මේ ගම් එක අපි පාවිච්චි කරන්නේ. ඒක ප්‍රමාණවත්. මේක ප්‍රමාණවත්. දැන් මේ දෙක පාවිච්චි කරන්නත් හරි පහසුයි. හ්ම්. මේ අරින ප්‍රමාණය හරි. ඔව්. අපි ටිකක් පබලු කීපයක් අලවන්න පුළුවන්ද? අලවලා අපි පෙන්නමු. හමේ මේකම රෝස මලටම පුළුවන්. හා. අපතේමක් මුකුත් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්. සීක්වෙන්ස් අලවගන්න ගියත් එහෙමයි. සීක්වෙන්ස් එකටත් එහෙමයි. ඔව්. එක නිකමනින් වේලෙනවත්ද? ඉක්මනට වේලෙනවා. මේ ගම් එකට වඩා ඉක්මනට මේක වේලෙනවා. නමුත් ටිකක් අර සුපර් ග්ලූ එක ගොඩාක්ම ඉක්මනට වේලෙන නිසා මේක පාවිච්චි කරන එක පහසුයි මට නම්. හ්ම්. ඒ විදිහට තමයි අලවගන්නේ. දැන් මේ ඔහොම සපත්තු නිර්මාණය කරන්න ගියම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවද? අර දැන් ඔබ කිව්වා වගේ සමහර ගම් මේ පටියට ඇලෙව්වට පස්සේ ආයි ගැලවෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ ගැලවෙනකොට ඒකේ පාර හිටින්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන වාහන නිර්මාණය කරනකොටද නැත්නම් මේ වගේ ඩිසයින් එකක් නිර්මාණය කරනවද? ඩිසයින් එකක් නිර්මාණය කරනවා. ඔව්. ඩිසයින් එකක් නම් ඇත්තටම අපි කොහොම කරත් මෙහෙම රෙක්සින් එකකට ඇලෙව්වට පස්සේ ආයි ගලවනවා කියන්නේ රෙක්සින් එක ඩැමේජ් වෙනවම තමයි. ඒකට කරන්න දෙයක් නැහැ. අපිට අවශ්‍ය නම් මෙහෙම පොඩ්ඩක් මහල වගේ ඊට පස්සේ ගලවලා අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව නම් රෙක්ස් ගම් එකක් ගාල රෙක්සින් එකක ඇලෙව්වට පස්සේ අපි ගලවනකොට රෙක්සින් එක ඩැමේජ් වෙනවා. ෆැබ්‍රික් වලත් ඒ පැච් එක හිටිනවා. ඒක නිසා මේ මාරු කර කර නම් අමාරුයි. මේ වගේ දේවල් නම් මාරු කර කර කරන්න පුළුවන්. මේ වගේ ඔව් අර පිටිපස්සට මේ පේන්න ඔව් දැන් අපි මේ කරපු නිර්මාණය ඔව් මේ පටියනේ මේ සාමාන්‍ය අපි පාවිච්චි කර ඔව් මේක අයින් කරලා සා මේක හරි මේ අන්කමන් ඩිසයින් එක ඔව් එහෙම දාලා කකුල වටේ දාලා මේ විදිහට කුරුළු පිහාට වලින් හදලා තියෙනවා ඔව් හොඳයි ඉතින් මේ වගේ නිර්මාණයක් කෙනෙකුට ස්වයං රැකියාවක් විදිහටත් කරන්න පුළුවන්. හදිසියකට පාටියකට යන කෙනෙක් පොඩ්ඩක් නිර්මාණාත්මකව දෙයක් වෙනස් විදිහට දකින්න පුළුවන් කෙනෙකුට තමන්ගේම අවශ්‍යතාවයක් වෙනුවෙන් පාටියකට වගේ යනකොට මේ වගේ සෙරප්පු දෙකක් නිර්මාණය කරන්න පුළුවන් තමන්ගේ ඇඳුමට ඇඳුමේ වර්ණයට ගැලපෙන විදිහට. එමනම් නදීෂා ජයසේකර මාත්මිය ස්තුතියි දැනුවත් කරාට. යම් තොරතුරක් එහෙම දැනගන්න අවශ්‍ය නම් අපි දුරකථන අංකයකට සඳහන් කරමු. 077 076 81 81 ඔව් ඒ දුරකථන අංකයට කතා කරලා ඔබට තොරතුරක් දැනගන්න පුළුවන් මේ වගේ නිර්මාණයක් කරන්නේ කොහොමද ඒ වගේ වෙලාවක සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියලා. එහෙමනම් බොහොම ස්තුතියි. ආයිබෝ.